මේ අවුරුද්දේ PlayStation Playsලගේ ප්‍රධාන බලාපොරොත්තුක් විදිහට God of War Ragnarok හඳුන්වන්න පුළුවන්. 2020 අවුරුද්දේදී announce කරලා 2021 ඉදිරි රිලීස් වෙන්න තිබිලා 2022 ට කල ගියපු මේ ගේම් එක තව මාස කීපයකින් ඔයාලතරපත් වෙන්න නියමිතයි. දැනට දින කීපයකට කලින් God of War Ragnarok වල රිලීස් ඩේට් එක නිල වශයෙන් announce කරලා Santa Monica Studio කටයුතු කරලා තිබුණා. මේ රිලීස් ඩේට් එක announce කිරීමට සමගාමීව තවත් footages කිහිපයක් මේ God of War Ragnarok වල එළි දැක්වුණා. අපි අද සූදානම් වෙන්නේ මේ සීරම දේ ගැනවත් එක කතා කරන්න. ඒ වගේම මේ අවස්ථාවම පාවිච්චි කරන ඔයාලට ගොඩක් අනිවාර්යයෙන්ම බලන්න මේක බලන්න කලින් මොකද මේ God of War වල ඉතිහාසය සහ මේ ඉදිරියේ දෙන්න තියෙන God of War Ragnarok කොහොමද මේ game franchise එකට සම්බන්ධ වෙන්නේ කියන දේ ගැන අපි මේ වීඩියෝ එකේ තමයි කතා කරන්නේ. එහෙනම් අපි අද බලමු මේ God of War Ragnarok වල අපිට අලුතෙන්ම දැනගන්න පුළුවන් වුණු අලුත්ම දේවල් මොනවද කියලා. When you are at your weakest. In fear and doubt. A burden too heavy to bear. Remember this. You are not alone. වර්තමානයේ වෙද්දි PlayStation exclusive games විශාල ප්‍රමාණයක් PC සඳහා රිලීස් කරලා තිබ්බත් God of War සැලකෙන්නේ PlayStation exclusive game එකක් විදිහට බිහිවුණු හොඳම නිර්මාණයක් විදිහට. ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධ ආශ්‍රයෙන් නිර්මාණය වුණු මුල් ගේම්ස් තුනත් නෝවිජියානු මිත්‍යා විශ්වාසයන්ට පණ දුන්න අන්තිම God of War game එකත් සැලකෙන්නේ gaming industry එකේ සුවිශේෂී දායාදයක් හැටියට. ඒ වගේම මේ 2018 ඉදිරි රිලීස් වුණ God of War game එක PC සඳහා රිලීස් වීමත් එක්ක God of War හි සුන්දරත්වය විඳින්නට PC gaming community එකටත් කියාව ලැබුණා. මේ නිසා මේ ලෝකේ පුරා ජීවත් වෙන ගේමින් කමියුනිටි එකේ බහුතරයකගේ හිතේ God of War ගැන තියෙන්නේ උණුසුම් අදහසක් කිව්වොත් මම නිවැරදි. ඒ උණුසුම වැඩි කරමින් තව ටික දිනකින් මේ නෝබිජ්ජානු කතාමාලාවේ දෙවැන්න විදියට God of War Ragnarok රිලීස් වීමට නියමිතයි. මේ God of War Ragnarok මුලින්ම නිල වශයෙන්ම අනවුස් කරන්නේ 2020 සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණු PlayStation Showcase event එකේදී ඒ ටීස් ට්‍රේල් එකක් මගින්. අනවුස් කරන මොහොතේදී 2021 අවුරුද්ද සඳහා මේ God of War game එක රිලීස් කරන්න plan කරලා තිබුණත් පසු කාලීන ඒක 2022 දක්වා කල් දැමුණා. ඉතින් ඔන්න ඒ කල් දැමූ දවස නැවතත් නිවැරදිව නවස් කරන්න ගේම් එක ඩිවලොප් කරන Santa Monica Studio සමත් වෙලා තියෙනවා. ඒ අනුව 2022 නොවැම්බර් මාසේ 9 වෙනිදා God of War Ragnarok රිලීස් වෙනවා. ඇත්තටම මේ රිලීස් ඩේට් එක අනවුන්ස් කරන්න Santa Monica Studio එක විසින් ප්ලෑන් කරලා තිබුණේ මීට පෙර ආතුව. නමුත් ඔවුන්ට නීතිමය ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබුණා. ඒ නිසා තමයි මේ වනතුරු මේ රිලීස් ඩේට් එක අනවුන්ස් කිරීම කල් ගියේ. ඉතින් ඉදිරියේදී ගැටලුවක් ඇති නොවුනොත් අදාළ දිනයටම God of War Ragnarok රිලීස් කරන්න උන්ට හැකියාව ලැබුණා ඇති. මේ රිලීස් ඩේට් එක අනවුන්ස් කිරීමට සමගාමීවම God of War Ragnarok කී අලුත් ට්‍රේල් එකක් එළි දැක්වීමත්, එයි කලෙක්ටර් සහ යොට්නා එඩිෂන්ස් හඳුන්වා දීමත් සිදු කරනවා. මම මීට පෙර God of War Ragnarok ගැන කරපු වීඩියෝස් බලුවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ God of War Ragnarok කී කතා සාරාංශයට පසුබිම්මන කතාව මොකක්ද කියලා. නෝවිජ්ජානු මිත්‍යා විශ්වාසයන්ට අනුව සිදුවන ලෝක විනාශය වන Ragnarok එකට සමගාමී කතාවකින් තමයි God of War Ragnarok පෝෂණය වෙන්නේ. මේ අලුත්ම ට්‍රේල් එකේනොත් නෝවිජ්ජානු මිත්‍යා විශ්වාසයන් වඩාත් පිළිබිඹ කරන දෙයක් දකින්න ලැබුණා. ඒ තමයි Fenrir නම් භයානක වෘකයා. ඔයා මීට කලින් Assassin's Creed Valhalla ප්ලේ කරා නම් එහිදිත් ඔයාලට මේ Fenrir ව මුණ ගැහෙන්නේ නැති. මොකද God of War Ragnarok වගේම Assassin's Creed Valhalla ත් නිර්මාණය වෙලා තියෙන්නේ නෝවිජ්ජානු සාහිත්‍යෙම පදනම් කරගෙන. මේ Fenrir හැඳින්වෙන්නේ Loki ගේ පුත්‍රයා විදිහට. නෝවිජ්ජානු මිත්‍යාමන්ට අනුව Loki මේ Ragnarok කී අවසන් කාලය තුල මිය යන අතර ඉන්පසු Fenrir කරලියට පැමිණෙනවා. මේ Fenrir ගේ අරමුණ තමයි Asgard හි අධිපති දෙවියා වන Odin ව මරා දැමීම. ඉතින් ඒ නිසා Kratos විදිහට අපිට මේ ගේම් එක තුළදී අපේ ප්‍රධාන ඉලක්කය බවට මේ Fenrir ව පත් වෙන්න පුළුවන්. මොකද Kratos කියන්නේ Odin ගේ සහායකෙක් වගේම ආරක්ෂකයෙක්. ඉතින් ඒ හේතුවෙන් මේ අවස්ථාව Fenrir සමග සිදුවන අවසන් සටන විය හැකි. මේ නිසා වෙන අපිට වඩාත් ත්‍රාසජනක කතාවක් God of War Ragnarok වලින් දැක ගන්න හැකියාව ලැබේවි. නමුත් මෙතනදී පුංචි ගැටලුවක් අපට පැන නගිනවා. ඒ තමයි මේ Fenrir ගේ පියා සහ මව පිළිබඳව. Fenrir ගේ පියා වෙන්නේ Loki බව අපි කතා කළා. ඒ වගේම මව තමයි Angroda. ඉතින් නෝවිජානු මිත්‍යා විශ්ව
විශ්වාසයන්ට අනුව එන ෆ්‍රොස් ජයන්ට් එම නැත්තම් ජෝටුන්ලා කියන විදිහට මේ ලොකී කියන්නේ එට්‍රේයස්ම තමයි. ඒ පිළිබඳව තාමත් තහවුරු වන සාක්ෂි ගොඩ් ඔෆ් වෝ තුලින් ඉදිරිපත් නොකරුණත් කතාවේ අවසාන දිශානතිය ඒ දෙසට යොමු වීමට ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ෆෙන්රියර්ගේ මව, ඒ වගේම ලොකීගේ බිරිඳ වන ඇංග්‍රෝඩාත් ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් කිය අපිට මුණ ගැහෙනවා. ඒ මේ නෝවීජියානු කතා මාලාවේ මුල්ම වරට. එතකොට එන ලොකුම ගැටලුව තමයි මේ ලොකී ලෙස හැඳින්වෙන එට්‍රේයස් ඔහුගේ බිරිඳ වන ඇංග්‍රෝඩා සහ උන් දෙපළගේ දරුවා වන ෆෙන්රියර් මේ කතාවට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ගොඩක් දුරට ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් ප්‍රධාන කතාව දිවෙන පදනම මේක වෙන්න පුළුවන්. ඒ අනුව නැවතත් ඉතාමත් සංකීර්ණ කතාවක් අපට බලාපොරොත්තු වන්නට පුළුවන්. මේ ට්‍රේලර් එකනොත් මීට පෙර රිලීස් කරපු ගොඩ් ඔෆ් වෝ ගේම් ප්ලේ ට්‍රේලර් එකනොත් තවත් වැදගත් දෙයක් අපට උපකල්පනය කරන්න පුළුවන් වුණා. ඒ තමයි මේ කාලයේ වෙද්දී ක්‍රාටෝස් සහගේ පුතා වන එට්‍රේයස් අතර සම්බන්ධය ඉතාමත් හොඳින් වර්ධනය වී ඇති බව 2018 දී ආව ගොඩ් ඔෆ් වෝ ගේම් එකේදී ඔවුන් දෙදෙනා අතර යම්කිසි මත ගැටුමක් නිර්මාණය වුණු බව අපි දැක්කා. නමුත් දැන් බොහෝ වෙලාවට ඔවුන් දෙපළ එකිනෙකාට උදව් කරගනිමින් ඉතා සහයෝගයෙන් වැඩ කරන බව අපිට පෙනී යනවා. කොහොමද 2018 රිලීස් වුණු ගොඩ් ඔෆ් වෝ ගේම් එකට වඩා මේ ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් වලදී එට්‍රේයස්ට වැඩි තැනක් ලැබිලා තියෙන බව තමයි අපිට පෙනී යන්නේ. මේ ට්‍රේලර් එකට සමගාමීවම තවත් වැදගත් වීඩියෝවක් PlayStation මගින් සමාජගත කරලා තිබුණා. ඒ තමයි ගොඩ් ඔෆ් වෝ හි ප්‍රධානම එඩිෂන්ස් දෙක වන කලෙක්ටර්ස් එඩිෂන් සහ යොට්ටා එඩිෂන්ස් පිළිබඳව තොරතුරු හෙළි කළ අන්බොක්සින් වීඩියෝ එක. මේ සඳහා සහභාගී වුණේ ගොඩ් ඔෆ් වෝ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කැප කරපු යුවලක්. එක් අයෙක් තමයි ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් හි තෝගේ චරිතයේ වොයිස් ඇක්ටර් බවට පත් වුණු රයන් හර්ට්ස්, අනෙත් පුද්ගලයා තමයි ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් ආර්ට් ඩිරෙක්ටර් රෆායෙල් ග්‍රැසෙට්ටි. මේ කලෙක්ටර් සහ යොට්නා කියන එඩිෂන්ස් දෙකම විශේෂිත සීමා සහිත එඩිෂන්ස් වර්ග දෙකක්. කලෙක්ටර්ස් එඩිෂන් එකට වඩා දේවල් කිහිපයක් යොට්නා එඩිෂන් එකේ අන්තර්ගත වෙනවා. නමුත් මෙහෙදි මගේ සිත්තද ගන්නා සුළුම දේ තමයි මේ එඩිෂන්ස් දෙකේම දකින්න ලැබුණු නොල්නීර් නමින් හඳුන්වන තෝගේ මිටියේ අනුරුව මේක ප්‍රමාණය නඟල් 16ක් විශාලයි. එය ඉතා අලංකාරව නිර්මාණය කරන්න ආර්ට් ඩිරෙක්ටර් ඇතුළු කණ්ඩායම සමත් වෙලා තිබුණා. ඔයාලා දන්නවා ඇති මේ ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් PS4 සහ PS5 කියන කන්සෝල්ස් දෙක සඳහාම රිලීස් වන බව. ඒ කන්සෝල්ස් දෙකෙන් ඕනෑම එකක් එක්ක මේ කලෙක්ටර්ස් එඩිෂන් හෝ යොට්නා එඩිෂන් බලාපොරොත්තු විය හැකි. මේ එඩිෂන්ස් වල මිල ගණන් තාම නිල වශයෙන් මෙලි දක්වලා නැහැ. නමුත් අපට පුළුවන් මේ ඕනම එඩිෂන් එකක් ජූලි 15 වෙනිදා ඉඳන් ප්‍රී ඕඩර් කරන්න. ඒ වගේම මේ එඩිෂන්ස් දෙකත් එක්ක ගේම් එකේ PS4 සහ PS5 ගේම් එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයා යම් දවසක ගේම් එක PS4 ඉඳන් PS5 වලට අප්ඩේට් කරනවා නම් ඩොලර් 10ක මුදලක් අමතරව ගේමට අවශ්‍ය වෙනවා. නමුත් ඒ ගේම් එකේ ස්ටෑන්ඩඩ් එඩිෂන් එක මිලදී ගන්නවා නම් පමණයි. මොකද මේ එඩිෂන්ස් දෙකම එක්ක PS4 සහ PS5 වර්ෂන්ස් දෙකම ගේම් එකේ පැමිණෙන ඉහතදී මම කතා කරපු යොට්නා එඩිෂන් එකත් එක්ක තවත් කලෙක්ටිව් අයිටම්ස් කිහිපයක්ම අපට ලැබෙනවා. එයින් එකක් තමයි යග්‍රසීල් ක්ලෝත් මැප් එක. මේ මැප් එකේ නෝවිජානු මිත්‍යාවන්ට අනුව තියෙන ප්‍රධාන ලෝක නමය තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේ රැග්නරොක් කී කතාව ගැන සැලකුවහම අපි දන්නවා රැග්නරොක් කියන ලෝක විනාශයත් එක්කම මිඩ්ගාඩ්, එහෙම නැත්නම් අපේ මනුෂ්‍ය ලෝකය විනාශ වෙලා යන බව. නමුත් මේ ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් කීදී අපිට මිඩ්ගාඩ් වලට යාමටත් හැකියාව තියෙනවා. මේ වෙද්දි මිඩ්ගාඩ් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා තියෙන අතර එහි වැඩි වශයෙන්ම දකින්න තියෙන්නේ සීතලෙන් මිදුණු ප්‍රදේශ. මේ මිඩ්ගාඩ් වලට අමතරව ඉතිරි ලෝක අටත් අපට ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් වලදී ගවේෂණය කරන්න පුළුවන් වේවි. ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් කී රිලීස් ඩේට් එක මේ විදිහට අනවුන්ස් කිරීමත් එක්ක ගේම් එකේ ඔෆිෂියල් ආර්ට් වර්ක් එකක් මාධ්‍යන්ට මුදා හරින්න PlayStation Saudi Arabia Twitter page එක ක්‍රියා කරලා තිබුණා. මේ ආර්ට් වර්ක් එකෙන් අපිට ක්‍රාටෝස්, එට්‍රේයස් සහ ෆ්‍රෙයා දැක ගන්න පුළුවන්. නෝවිජානු මිත්‍යා විශ්වාසයන්ට අනුව මේ ෆ්‍රෙයා කියලා කියන්නේ ඕඩින්ගේ පැරණි බිරිඳ. මේ ෆ්‍රෙයා ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් කී ප්‍රධාන භූමිකාවක් උසුලන චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඔෆිෂියල් ආර්ට් වර්ක් එක සඳහාත් ඇය යොදාගෙන තියෙන්නේ. ෆ්‍රෙයා, ක්‍රාටෝස් සහ එට්‍රේයස් සමග සටන් වදින දර්ශනයක් තමයි අපට මෙහිදී දකින්න ලැබෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් කියන්නේ 2021 ද ගේම් අවෝඩ්ස් ඉවෙන්ට් එකේදී මොස්ට් ඇන්ටිසිපේටඩ් ගේම් එක කියන සම්මානය සඳහා නිර්දේශ වූ ගේම් එකක් කියලා. ඒ කියන්නේ 2022 රිලීස් වෙන්න තියෙන ගේම්ස් අතරින් ලෝකේ වැඩිම ප්‍රමාණයක් මග බලාගෙන ඉන්න මුල්ම ගේම්ස් පහ අතරට එන්න ගොඩ් ඔෆ් වෝ රැග්නරොක්ට හැකියාව ලැබුණා. මේ සම්මානයට එවර හිමිකම් කිව්වේ එල්ඩන් රින්ග්. ඒ වගේම මේ සඳහා නම් කරපු හොරයිසන් ෆොබින් වෙස්ට් මෑතකදී රිලීස් වුණා. මේ නිසාවෙන් 2022 වර්ෂය සඳහා වූ ගේම් ඔෆ් ද ඉය සම්මානයට වඩා හොඳ තරගයක් නිර්මාණය වෙමින් පවතිනවා. මම හිතනවා ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් ඒ සඳහා හොඳ තරග කරුවෙක් වේවි කියලා. ඔයාලා දැනටමත් දන්නවා 2018 රිලීස් වුණ ගොඩ් ඔෆ් වෝ ගේම් එක PC සඳහා රිලීස් වුණා කියලා. ඒක තමයි නෝවිජියානු කතාමාලාවේ පළමු වෙන්න. මේ ගොඩ් ඔෆ් වෝ රැග්නරොක් තමයි ඒ කතාමාලාවේ දෙවැන්න. ඉතින් මතුවම් දවසක මේකත් PC සඳහා රිලීස් වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඉතින් අපි බලමු මේ මාස්ටර් පීස් එක PC ප්ලේස්ටරටත් අත්විඳින්න හැකියාව ලැබෙන්නේ කවදද කියලා.
ඒවගේම කියන්න ඕන මේකේ මේ ස්පෙෂල් කලෙක්ටර්ස් එඩිෂන්ස් වලට ගොඩක් ලොකු ප්‍රතිචාර හම්බ වුණා. ත්‍රිලෝකේ පුරා හොඳ God of War ෆෑන් බේස් එකක් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සීමා සහගත කලෙක්ටර්ස් එඩිෂන් ඉක්මනින්ම ඉවර වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ගේම් එක රිලීස් වෙන්න තියෙන තව මාස 4ක් විතරයි. මේ මාස 4 ඇතුළත God of War Ragnarok වල අලුත් දේවල් නිකුත් කරොත් අපි ඒ ගැනත් කතා කරමු. ඒ නිසා Planet 361 එක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා දිගින් දිගටම මගින් God of War ස්ටෝරි ලයින් එක ඉල්ලලා තිබුණා. ඉතින් මේ ස්ටෝරි ලයින් එක මගේ යාළුවගේ channel එක කරලා තිබුණා කියලා මම කලින් comment post එකකුත් දාලා තිබුණා. ඒ තමයි Survivor channel එක. මම මෙතනත් ඒ channel එකේ link එක දාන්නම්. ඔයාලට පුළුවන් ඒකට කියලා මේ God of War වල සම්පූර්ණ කතාව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න happy gaming. ජය ජය වේවා.